දඬුවම් ලැබෙන්නේ නැහැ. ලබන්න කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. නීති රීතිත් නැහැ. එකිනෙකා බොහොම යාළුවෝ. රංජන් මහත්තයාගේ රංජන් කියනවා වගේ. ඒක නිසා මේක දඬුවම් දීමක් සිද්ධ වෙලා නැහැ මෙතෙක්කල්. නමුත් අපි නීති හරිගස්සලා දඬුවම් දෙන වැඩපිළිවෙලක් හොරගම් කරලා තියෙනවා නම් ඒව නැවත රජයට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි හදා ගන්න ඕන. එහෙම නැතුව කවදාකවත් මේ ගමනේ යන්න බෑ. මොකද විදේශීය බැංකුවල තියෙන විදේශීය රටවල තියෙන වත්කම් ඒගොල්ලන් එළිදරව් කරන්නේ නැහැ. මොකද එහෙම කරොත් ඒ බැංකු කඩාගෙන වැටෙනවා. මේ ලංකාව විතරක් නෙවෙයි අනිත් රටවල වල කළු සල්ලි ගොඩක් ওই බැංකුවල තියෙනවා. ඒවා කවුරු හරි එළිදරව් වුණොත් ඒගොල්ලන්ගේ බැංකු කඩාගෙන වැටෙන නිසා කවුරුත් කියන්නේ නැහැ. ඉතින් මෙහෙත් එහෙම තමයි. මෙහෙත් අපි ඔක්කොම යාළුවෝ මල්ලි. මොකද ඔක්කොම එකිනෙකට බැඳිලා හවුල්නේ. දැන් මමත් පරණ මිනිහෙක් හැටියට මටත් ඕකේ වගකීම තියෙනවා. ඉතින් ඒක නිසා අපි අලුත් ගමනක් යනවා නම් අපි ඔක්කොම එකවෙලා මේ නීති රීතිය යල්පැන ගිය නීති රීතිය අයින් කරලා යම්කිසි අපිට හොවාඩුවක් දැනුනොත් ඒ ඔස්සේ ගිහිල්ලා මේ රටට ඒ හොරගම් කරපු දේවල් නැවත ලබා ගන්න පුළුවන් විදිහට නීති රීති හදලා අපි එකට යන්න ඕනේ. මම හිතනවා ඉදිරි අනාගතයේදී තරුණ කණ්ඩායම මේ කරයි. හැබැයි තරුණ කණ්ඩායමටත් මම කියනවා පාර්ලිමේන්තුවේ බත් එකට නම් යට වෙන්න එපා. V8 එකට නම් යට වෙන්න එපා. ගසා කෑම වලට යට වෙන්න එපා. මේ එන හැම එකේනම මේකට යනවනේ. ඒකට යන්නේ නැතුව රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා හරියට වැඩ කරොත් අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාකවත් යන්න බෑ. ඒක තමයි ඇත්තටම වෙච්ච වැරද්ද. එදා අර්ලිගා මන්දිරයෙන් පිට වෙච්ච අය ගිහිල්ලා අරලක අරගල කරුවන්ට ගහපු එක තමයි මේකේ වෙච්ච විශාලම වැරද්ද. ඉතින් ඒකෙදි මං හිතන්නේ රටේ සියලු දෙනාම මේකට මං හිතන්නේ ඒගොල්ලන් සියලු දෙනාම මේ ගැන දුක් වෙනවා. මේ වෙච්ච වැඩේට. නමුත් ඕකේ දෙපැත්තක් තියෙනවා. විශේෂයෙන්ම අරගලකාරයෝ හරි දේ කෙරුවත් වැරදි දේ කෙරුවත් අපි ගෙලින් කතා කරන්න ඕන. අරගලකරුවන්ගේ මුවාවෙන් මේ රටේ දේපල විනාශ කරපු අයත් ඉන්නවා. ඒගොල්ලන් හැබැයි සැබෑ අරගලකරුවෝ නෙවෙයි. ඒගොල්ලන් සැබෑ මේකට ඇතුළට රිංගපු අය. අන්න ඒගොල්ලන්ට දනුවන් දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කෝච්චි වලින් බස් වලින් පයින් නැත්නම් බයිසිකල් වලින් ආපු සැබෑ අරගල කරුවන්ට මේ දනුවන් දීම නැවතිය යුතුයි. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ওই පුටුවේ ඉන්නේ ඒ සැබෑ අරගල කරුවන්ට පින් සිද්ධ වෙන්න. තවත් එක දෙයක් කියලා මම නවත්තන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂයේ ඉන්නකොට නැත්නම් අගමැතිකමේ ඉන්නකොට අරගලකරුවන්ට සහයෝගය දුන්නේ කියලා කවුරුත් දන්නවා. ඒක රහසක් නෙවෙයි. කවුරුත් දන්න දෙයක්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආපුවම විධායක ජනාධිපති වුණාම අන්න අරගලකරුවන්ට දීපු සහනවල එකක්වත් ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට බුරියානි හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ට කිරිපැලකට හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ දීපු ව්‍යාපාරිකයෝ ඔක්කොම නැත්තුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාම ඒ නවත්තපු නිසා තමයි ඒගොල්ලන්ට ඉදිරියට යන්න බැරි වුණේ. නැත්තම් දන්සල වගේ ඔක්කොටම දුන්න එනේනට කන්න. එතකන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති වුණාම මේ සියලුම වරප්‍රසාද මේ අරගල කරුවන්ට නැති වුණා. ඒක ගැන හොඳට හිතලා බලන්න. එතකොට මෙතනට එන්න පාර කැපුවේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර කැපුවේ කවුද? ඒ රනිල් වික්‍රමසිංහ දැන් විධායක ජනාධිපති. දැන් අරගල කරුවොත් නැහැ. දැන් අනිත් අය ඔක්කොම රිමාන්ඩ් වෙනවා, අප ලැබෙනවා, දෙකම වෙනවා. හරි. එතකොට සරත් නිශාන්තලා වගේ අයත් අත්තරංගුට ගත්තා. නෑ කියන්න බෑ. ගෝල් පේස් එකට ගහපු කට්ටිය කීප දෙනෙක් අත්තරංගුට ගත්තා. ඒ නිසා අපි මේ අරගලයෙන් හොඳ පාඩමක් ඉගෙන ගත යුතුයි. මොකද කෙනෙකුට යම් කිසි තැනකට එන්න ඕන නම් එතනට එන්න ක්‍රම සහ විදි හදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් මහත්තයා මේ රටේ ජනාධිපති වෙච්ච ගමන් අර ආපු සප්ලයි චේන් එක ඔක්කොම නැවතුණා.